2024 ජනාධිපතිවරණය ලබන 21 වනදා පැවැත්වීමට මේවන විට සියලු කටයුතු යොදා තිබෙනවා. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන 4, 5 සහ 6 දිනයන්හිදී සිදු කෙරෙනවා. මේ සතියේ 4 වෙනිදා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිස් ස්ථානවල ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු වෙනවා. 5, 6 දිනවල සෙසු සියලුම රාජ්‍ය ආයතන, පාසල් සහ අනිකුත් ආරක්ෂක ආයතනවල තැපැල් ඡන්ද ලකුණු කිරීම සිදු වෙනවා. මේ දින 3 තැපැල් ඡන්ද ලකුණු කිරීම අතපසු යම් අයෙක් ඉන්නවා නම් ඒ අයට 11 වෙනිදා සහ 12 වෙනිදා තමන්ගේ කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ ඡන්ද ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විශේෂ දැනුවත් කිරීමක් සිදු කළා. මම ආදර්ශ ඡන්ද පත්‍රිකාවක් තමයි ඉදිරිපත් කරන්නේ. ඔබ ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී මැතිවරණ පන්තිය සඳහා වෙන්නේ එකේ ඉලක්කම භාවිතා කරන්න කියලා. මෙන්න මේ ආකාරයට ඔබ කැමති අපේක්ෂකයාගේ නම සහ සලකුණ ඉදිරියෙන් එකේ ඉලක්කම භාවිතා කරලා ඔබට ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව තියෙනවා. ඔබ මනාපයක් දෙන්න බලාපොරොත්තු වෙනවා නම් එක් මනාපයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයට ඒ ඡන්ද අපේක්ෂකයාගේ නම සහ ලකුණ ඉදිරියෙන් එකේ ඉලක්කම යොදලා, ඒ වගේම තවත් අපේක්ෂකයෙක් ඉදිරියෙන් දෙකේ ඉලක්කම යොදලා ඔබට මනාප ඉලක්කන කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ මනාප දෙකක් දෙන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ ආකාරයට එක් අපේක්ෂකයෙක් ඉදිරියෙන් අංක 1 ලකුණු කරලා ඡන්දය භාවිතා කරලා, ඊළඟට තවත් අපේක්ෂකයෙක් ඉදිරියෙන් අංක 2 යොදලා මනාපේ භාවිතා කරලා, තවත් අපේක්ෂකයෙක් ඉදිරියෙන් 3 ලකුණු කරලා මනාපේ භාවිතා කරන්න පුළුවන්. ඒ හැර ඔබ එකේ ඉලක්කම වෙනුවට ඡන්දය සලකුණ කිරීම සඳහා වෙනත් සලකුණක් භාවිතා කරනවා නම්, උදාහරණයක් හැටියට 4 වෙනි සලකුණක්, ඒකත් નિયમિત සලකුණක් හැටියට බාර ගන්නවා. නමුත් ඒ අවස්ථාවේදී යෙදිය යුත්තේ ඒ සලකුණ පමණමයි. ඒ අවස්ථාවේදී මනාප සලකුණ කිරීමක් කරන්න හැකියාවක් නැහැ. මේ අතර ප්‍රකාශිත ඡන්ද අවලංගු වන ආකාරය සම්බන්ධයෙන්ද කොමිෂන් සභාව මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළා. කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණ කරලා නැත්නම් ඒ ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වෙනවා. එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණ කරලා තියෙනවා නම් ඒකත් ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම එක් අපේක්ෂකයෙකුට එකේ ඉලක්කමත් තවත් අයෙකුට 4 හෝ වෙනක් සලකුණක් ලකුණු කරලා තියෙනවා නම් ඒක ප්‍රතික්ෂේප වෙනවා. ඒකට හේතුව 1 හෝ 4 හෝ ඒ වෙනත් සලකුණකින් අනිවාර්යයෙන්ම ප්‍රකාශ වෙන්නේ ඡන්දය පමණයි. එතකොට එක් අයෙකුට වඩා ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාවක් නැහැ. දෙවෙනි මනාපේ හෝ තුන්වෙනි මනාපේ පමණක් සලකුණ කරලා ඡන්දය සලකුණ කරලා නැත්නම් ඒ ඡන්ද පත්‍රිකාවත් ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම ඡන්දදායකයා හඳුනා ගත හැකි ආකාරයේ වෙනත් ලකුණක් යොදලා තියෙනවා නම්, මොනවා හරි ලියලා තියෙනවා නම් ඒ ඡන්ද පත්‍රිකාවත් ප්‍රතික්ෂේප වෙනවා. එක හැර වෙනත් සලකුණක් එක්ක 2-3 කියන මනාප ලකුණු කරලා තියෙනවා නම් ඒකත් ප්‍රතික්ෂේප වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ එකේ ඉලක්කම හැර වෙනත් සලකුණක් යොදනවා නම් මම කලින් කිව්වා ඒ සලකුණ පමණයි යෙදිය යුත්තේ, ඡන්දයේ පමණයි. ඒත් එක්ක මනාප සලකුණ කරන්න හැකියාවක් නැහැ. 1-2-3 වඩා තවත් මනාප ලකුණු කරලා තියෙනවා නම් එක්කෝ 2 ඉලක්කම් 2 නැත්නම් 3 ඉලක්කම් 2 නැත්නම් 4 ඉලක්කම ඒ ඡන්ද පත්‍රිකාවත් ප්‍රතික්ෂේප වෙනවා.